समस्त ලෝකයම अमेरिका එක්සත් ජනපදයට ඇඟිල්ල දිගු කළ විවේචනය කළේය। अमेरिका එක්සත් ජනපදය ස්වාධීන රාජ්‍යන්ට මැදිහත්වෙමින් ස්වාධීන රාජ්‍යන් අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපොවමින් ස්වාධීන රාජ්‍යන් විනාශ කරන්නට කූට උපක්‍රම යොදන බව අමරිකාවට නිතර නිරන්තර චෝදනා එල්ල වුණා। හැබැයි අද වන විට අමරිකා එක්සත් ජනපදය කෙතරම් භූමිකාවක් අෆ්ගනිස්තානය තුල කළේද යන්න බොහොම පැහැදිලිව පෙනෙන තැනකට ගමන් කර තිබෙනවා। කෙනෙකුට කියන්නට පුළුවන් නෑ 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 ඔය තලෙබාන්ලට අවි ආයුධ දුන්නෙත් තලෙබාන්ලා ශක්තිමත් කරෙත් අමරිකන් එක්සත් ජනපදයම තමයි කියලා। හැබැයි කොහොම වුණත් अमेरिका එක්සත් ජනපදය අෆ්ගනිස්තානය තුල තමන්ගේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරන මොහොතේදී සිවිල් ජනතාවට ජීවත් වීමට යම් සුදුසු පරිසරයක් ගොඩනැගී තිබුණා। අද වන විට අෆ්ගනිස්තානය ඛේදවාචකයක් බවට පත් වී හමාරයි। මේ වන විට හැකි දේශ සීමාවකින්ම තමන්ගේ රාජ්‍යයෙන් පලා යන්නට අෆ්ගන් ජනතාව දැඩි ප්‍රයත්න දරනවා। රාජ්‍ය තන්ත්‍රයේ දිගින් දිගටම කියන්නේ අපි පාලනය කරනවා අපි තලෙබාන් වරුන් සමග නිතා ශක්තිමත්ව සටන් වදිනවා ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ බිම දරනවා කියාය। නමුත් මේ වන විට නගර 400ක් අත්පත් කර ගනිමින් සමස්ත අෆ්ගන් භූමියෙන් 85%ක බලය පතුරවා ලන්නට තලෙබාන් වරුන්ට හැකියාව ලැබී තිබෙනවා। ක්‍රීඩාව තහනම් නර්තනය තහනම් සංගීතය තහනම් කලාව තහනම් කාන්තාවන්ට අවුරුදු 15 ඉක්මූ පසු අවුරුදු 10 ඉක්මූ පසු කළ යුතු දේ මොනවාද නොකළ යුතු දේ මොනවාද නිර්දේශ කරන දැඩි දෘඩ ඉතාමත් මුග්ධ ම්ලේච්ඡ තලෙබාන් පාලනය මේ වන විට බලය විහිදුවමින් සිටිනවා අෆ්ගනිස්තානය තුල। කෙනෙකුට කියන්නට පුළුවන් අෆ්ගනිස්තානය කරපු දේවල් වලට තමයි ඔය විදිහට දඬුවම් විඳින්නේ। ඔබට මතක ඇති බාමියන් බුද්ධ ප්‍රතිමා වලට එල්ල කරන රද රොකට් ප්‍රහාර ලෝක ඉතිහාසයේ අති දැවන්තම වටිනාකමකින් සමන්විත වුණු බාමිය බුද්ධ ප්‍රතිමා ඔවුන් විනාශ කළේ කිසිදු හිප්පිත් නැති තිරිසනුන් විලසින්ය। කෙසේ හෝ දික්ත ධම්ම වේදනීය කර්මය හෝ පළ දෙන විට අපට යම් ආකාරයේ හිතේ රිද්දීමක් ඇත। ඒ මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ වෙනවා නේද යන ඉතාමත්ම කනගාටුදායක හැඟීම නිසා ඒ නිසා මේ මොහොතේදී ලෝක මැදිහත් වීමක් අවශ්‍යයි। අමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝව අගෝස්තු වන විට ක්‍රමික්‍රමයෙන් ඉවත් වන බව දැනුම් දුන් අතර මේ වන විටදී එකී ඉවත් වීමේ ප්‍රතිඵලය බොහොම පැහැදිලිව පෙන්눔 කරන තැනට ගමන් කර තිබෙනවා। මේ වන විට තලෙබාන් වරුන් පෙහෙ පහර පිට පහර එල්ල කරමින් තමන්ගේ බලය පතුරවන්නේ අෆ්ගන් සොල්දාන්වන්ට කිසිදු ආකාරයේ හවුහරණක් නොමැති තැනයි। ආර්ථිකය කඩා වැටී ඇත। පඩි ගෙවා ගන්නට බැරි තරම් අත්තාමත්ම දුක්ඛිත තැනකට අෆ්ගන් පත්ව ඇත। ඒ නිසා අෆ්ගනිස්තානය යම් විදිහකින් අප සියලු දෙනා එක්ව මුදා නොගත හොත් තලෙබාන් පාලනය පාකිස්තාන දේශ සීමාවෙන්ද ගමන් කිරීමට ඉඩ ඇත। ඒ නිසා මේ වන විට දේශ සීමා ආශ්‍රිත රාජ්‍යයන් බොහෝමයක් තමන්ගේ දේශ සීමා කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇත। ඉරාකයට මැදිහත් වන විට ඇමරිකාව අප විවේචන කළා। ඒ වගේම තමයි විශේෂයෙන්ම අප දුටුවා ගඩාෆිගේ පාලනය සහිත ඔහුගේ රාජ්‍යයට ලිබියාවට මැදිහත් වන විට අප විවේචනය කළා। නමුත් සමහර තැන්වලදී කළු සුදු මතවාද තිබුණා। ඒ තමයි ලිබියාවේ ගඩාෆිගේ පාලනය එය ඒකාධිපති වියරුවක් වුවද ලිබියානු වැසියන් ඒ ගඩාෆිගේ පාලනයට ඇලුම් කළ බවට අදටත් සාක්ෂි අහුමුව තිබෙනවා। එනම් මේ වන විට මැතිවරණයක් පැවැත්වුවත් 60% ඉක්ම වූ ප්‍රතිශතයකින් ගඩාෆි ජයග්‍රහණය කරනු ඇතැයි ලිබියන් වැසියන් අදටත් විශ්වාස කරනවා। ඇත්තටම ලිබියාවේ ගඩාෆිගේ ඒකාධිපති පාලනය කියන්නේ යම් යම් තැන්වලදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා කප්පල් කරා මාධ්‍ය වැනි නිදහස්කම් වලට වාරණ පැනවුවා එහා සමානවම යම් යම් නීති රීති දැඩි කළා। හැබැයි ගඩාෆි රට හැදුවා ඒකයි වැදගත්ම කතාව। කාන්තාරේ ගංගා හදන්න විවාහ වෙනකොට ගෙවල් දෙන්න විවාහ වෙනකොට මෝටර් රථ දෙන්න ඒ වගේම තමයි හැමෝටම තමන්ගේ නිවසක අයිතිය තහවුරු කරලා දෙන්න ඔවුන්ගේ ආදායම ඉතා ඉහළ තැනකට ගේන්න විධිමත් නීතියක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අන්නේ කෂේරුකාව ගඩාෆිට තිබුණා। ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් ගත් පෙරදී ගඩාෆි පාලනේ පෙරලා දැලීමේදී අමරිකාවට ඇඟිලි දික්වන්නේ
අද තිබෙන අරාජික ලිබියානු රාජ්‍ය බිහිවන්නට ඇමරිකාව හේතුපාදක වුවා කියා. අන්න එතනදී යම් සාධාරණ තර්කයක් ලිබියාවේදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ගොඩනගන්නට පුළුවන්. හැබැයි දැන් අපට තේරී යන දේ තමයි ඉරාකයේදී ඇෆ්ගනිස්තානයේදී අමරිකානු මැදිහත් වීම කියන දේ ඇත්තටම එක්තරා ආකාරයකින් समस्त मानुष वर्गेम मेदिहत्तीमट सिदुकरादोकिया अमेरिकावे एक्तरा आकारे कौन आयुध लबादे मिन त्रस्तवादीन शक्तिमत् करनवा किन चोदनावत् निरंतरेन निल्लवनवा अपि किसी वक प्रतिक्षेप करन्ने नह नमुत् लोक साम्य स्थापित करलीम सदहा अमेरिका एक्सत् जनपदे मतु पिटिन होगेन यन क्रियावलिय मिनिसुन्गे जीवित बेरन निसा अपि एट कैमति एत् एकम विशेषेन्म दैन चीन समग्र अमेरिका एक्सा जनपद गट्टने बल अरगल क्रियाकलापयान विवेचने करन अमेरिका एक्सा जनपदे एक कारण सत्याग्दोक्यात राज्यान सेंबियावेनि राज्यान एवागेम दैनेट पाकिस्ताने पवा यम आकारेकिन नाय उगुलकट हिरकर गनीमे चीन प्रयत्नयान अखंडव क्रियात्मक वेमिन पावतिनवा එවන් පරිසරයක ඇමරිකා එක්සත් ජනපදය චීනයට දැඩි ලෙස පහර ගහනවා. ඒ වගේම තමයි මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය මේ වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙලා මුළු ලෝකෙම අකර්මණ්‍ය වෙන තැනට පත් කරලීමේලා චීනයේත් යම් භූමිකාවක් ඇත යන චෝදනාව දිගින් දිගටම පරීක්ෂණ කරමින් එල්ල කරමින් සිටිනවා. ඒ නිසා ලෝක සාමය ස්ථාපිත කිරීමේදී ලෝක පොලිස් කාර්යාගයේ වගකීම ඇමරිකාව ඉෂ්ට කරනවා. ඒ ඉටු නොවන තැනදී ඛේදවාචකයක් සිදුවන බව අද ඇෆ්ගනිස්තානයෙන් බොහොම පැහැදිලි සාධක සාක්ෂි සහිතව පෙන්වුම් කර තිබෙනවා. ඒ නිසා ඇෆ්ගන් වැසියන් බේරා ගැනීම කළ යුතුය. මේ මොහොත වෙන විටදී අපි දන්නවා අවුන්සාන් සුකීගේ පාලනයට සිදුව ඇති ඛේදවාචකය ඇය සිරගත කර තිබෙන ඉතාමත්ම දැඩි දෘඩ අන්තාම් හමුදා පාලනය. මේ නිසා මෙවැනි පාලන තන්ත්‍රයන් අවසන් කරන්නට ලෝක එකමුතුවක් අවශ්‍යයි. ලෝකයක අපි හැමදාම කියනවා මේවා ජාත්‍යන්තරයට අරන් යන්න එපා මේවා ජාත්‍යන්තරයට ගෙනියන්නේ රටේ කීර්තියනේ නැති වෙන්නේ කියලා. හැබැයි ඉතින් රටක් ඇතුළත හවුහරණක් නැති වෙනකොට ජාත්‍යන්තරයට අරෙන්නට වෙන කොහේ යන්නද? ඒක තමයි ඇත්ත කතාව. දැන් අපේ මේ මේ විශේෂ ගුරු සංගම් නියෝජිතින්ද කරපු දේවල් වල හැටියට ජාත්‍යන්තරයට නොකිය වෙන කොහෙට කියන්නේද? නිරෝධායනය කියන වචනේ පාවිච්චි කරලා ඒ කරන ලද තාමත්ම නොගැලපෙන වැඩේ ගැන ලංකාව ඇතුලේ කාට කියන්නද? අපි ලෝකයට කියන්නේ නැතුව. ඒ නිසා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඇමරිකාවට අපි බයිනවා වගේම ඇමරිකාවේ තියෙනවා යහපත් දෙයක්. ඒ තමයි ඇමරිකාව නිසා තමයි ලෝක සාමයේ යම් තාක් දුරකට ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ නිසා අද ඇෆ්ගනිස්තානයේ පෙන්눔 කරන තලෙබාන් පාලනය වහාම අවසන් කරන්නට ලෝකයේ මැදිහත් වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි.